මංගල සමරවීර ගරු මුදල් අමාත්‍යතුමා චීවර ධාරීන් කියමින් නැවත මේ රටේ බෞද්ධ අති පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපහාස කරමින් නැවත මේක සිංහල බෞද්ධ රටක් නොවන බව නැවත නැවත ප්‍රකාශ කරමින් මේ රටේ කිසිදු අන්‍ය ආගමිකයෙක් නොකියන මේ විකෘති කතාවක් ඔහු කියන. මම ඔබතුමාලාට කියන්න කැමතියි, ඔහුගේ සිංහල බෞද්ධකම පෙන්වන්න මම අද පොඩි මේ ඡායාරූපයක් ගෙනාවා. මේක මේ මීට කලින් අපි එළිදක්වපු එකක්. මෙන්න මේක. මේ තමයි මංගල සමරවීර ඇමතිතුමා. ඔබතුමාලා මේක ගන්න. මේ බුදුහාමුදුරන්ගේ ඔළුවෙන් එල්ලගෙන ඉන්නවා තියෙන ඡායාරූපය. බොහෝම කලින් මේක ප්‍රසිද්ධ කරපු ඡායාරූපය. මට මේක ප්‍රසිද්ධ කරන්න ඕනකම තිබ්බේ නැහැ. හැබැයි නැවත නැවත මේ බෞද්ධ භූමියට ඔහු කරන උපහාස නිසා මට හිතුණා මේක අද තමුන්නාසලට නැවත පෙන්වන්න. පිළිමේක ඔළුවෙන් එල්ලගෙන ඉන්න බෞද්ධෙක් ඔබතුමාලා මීට කලින් ලංකාවේ කොහේරි දැකලා තියෙනවා. එසා මංගල සමරවීර අපේ ගරු අමාත්‍යතුමා මිත්‍රයාගේ තියෙන විකෘති මානසිකත්වය, ඔහුගේ තියෙන බෞද්ධ විරෝධය, ඔහු බෞද්ධ දර්ශනය හා බුද්ධාගම පිළිබඳව දක්වන නොසැලකිල්ල, බුදුරජාණන් වහන්සේ පිළිබඳව හා සංඝරත්නය පිළිබඳව දක්වන නොසැලකිල්ල මේ ඡායාරූපෙන් ඉතා හොඳින් පේනවායි කියලා මම විශ්වාස කරනවා. මේ සියලු ආගමිකයන් සියලු ජාතීන් එක ජීවත් වෙන්න ඕන ඒ සංස්කෘතිය අපි අපේ දරුවන්ට පුංචි කාලේ ඉඳලා උගන්වලා තියෙනවා. අවාසනාවට මාගේ මිත්‍ර මංගල සමරවීරට මේක තේරෙන්නේ නැහැ. මංගල සමරවීරට දැන් ඕනකම තියෙන්නේ නෑ මේක බෞද්ධ නෙවෙයි කියලා හාමුදුරුගොල්ලන්ට චීවරජාරින් කියලා කෑගහලා මේ රටේ අනවශ්‍ය විදිහේ සිංහල බෞද්ධ ජනතාව අතර ප්‍රකෝප කිරීමක් කරන්න. ඒ සමන් අති ගෞරවනීය පූජනීය වන්දනීය මහා සංඝරත්නයට කියන්න කැමති මංගල සමරවීරට හාමුදුරුවනේ පිරිමියා අඳුර ගන්නත් බෑ, කාන්තාව අඳුර ගන්නත් බෑ. ඒක හැම වෙලේම එයාට පැටලෙනවා. එසා ඔහු විකෘතිය. ඔහු හැමදාම ඔහුගේ අධ්‍යාපනයේ තියෙන මෝස්තර කලාව පිළිබඳව උපාධියක් තියෙන මංගල සමරවීර හැම වෙලේම ඒ ගෑනු අයට ඇඳුමක් ඇඳුවොත්, පිරිමි අයට ඇඳුමක් බැහුවොත් ඒකේ අර මේ අපි වහගන්න දේවල් පෙනෙන්න ඒ මෝස්තරේ හදන්න තමයි ඔහුගේ ආසාව තියෙන්නේ. ඒ අපි වහන තැන් ප්‍රදර්ශනය කරන්න වඩා හොඳට පෙනෙන්න තමයි එතුමාගේ ඇඳුම් කලාව සකස් කරන්නේ. හැබැයි ඉතින් ඔහු යුරෝපයේ බොහොම ඉහළ මට්ටමේ බොහොම පිළිගත්ත ඒ මෝස්තර කලාව මේ විද්වතෙක් කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි.